ඉන්දියා වසංගතය ප්‍රබල තැනක පසුවන විටදී ලෝකයේම එයට බීතිකාවෙන් පසුවද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය අද විශේෂ නිවේදනයක් කළා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද විශේෂ අධ්‍යයනයකට අනුව ඔවුන් හඳුනාගෙන තිබෙනවා B1617 නම්ුණු ඉන්දියා වෛරස් ප්‍රභවය මෙවන විට රටවල් 44ක පැතිරී ඇති බව. එකී රාජ්‍යන්හි අනාරක්ෂිත භාවය පිළිබඳ මේ වන විට පැහැදිලි ප්‍රශ්නයක් මතුවන්නේ ඉන්දියාවේ මේ මොහොත වන විට පවතින ඛේදවාචකයේ ස්වරූපය නිසා. The UN Health Agency on Wednesday said the B1617 variant of the coronavirus first found in India in October. ඔක්තෝබරයේදී තමයි පළමු වරට මෙම ප්‍රභේදය හඳුනා ගනු ලැබුවේ. Had been detected in more than 4,500 samples uploaded to an open access database. එයනුව ඔවුන් හඳුනා ගන්නවා ලබාගත් sample 4,500ක මෙම වසංගත තත්වය පැතිරෙන බව. කෙසේ වෙතත් වාර්තා දිගින් දිගටම පරිශීලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කරනු ලැබුවා. ඒ අනුව දැන් ඔවුන් හඳුනාගෙන තිබෙනවා B1617 නම්ුණු නව කොරෝනා වෛරස සුවිශේෂී වුණු වෛරස ප්‍රභවය රටවල් 44ක මෙවන විට පැතිරී ඇති බව. මෙකී වෛරසයේ ප්‍රබලත්වය පිළිබඳව ඔවුන් හඳුන්වා දෙනවා. Dangerous than the original version. මෙය මේ මොහොත වන විට මූලික මට්ටමේ පැවති වසංගතයට වඩා ඉතාමත්ම බරපතල වෛරසයක් බවට පත් වෙලා තිබෙනවා. වේගෙන් පැතිරෙනවා, ඒ වගේම මේක මරණීය අත්දැකීම් ගෙනෙනවා සහ able to get past some vaccine protections. එන්නත් කරන්නේ ආරක්ෂාවද බිඳ දමන්නට තරම් ශක්තියක් මෙම වෛරස ප්‍රභවයට පැවතීම සුවිශේෂී අභියෝගයක් වෙනවා. ඒ අනුව මේ වනිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම් දීමක් කර තිබෙනවා කුමන රාජ්‍යන්වලද මේ පවතින්නේ සහ ඒ සෑම රාජ්‍යයකම පාහේ මේ වන විට rapid increase in prevalence of the multiple countries ශීඝ්‍ර වර්ධනයක් මෙම ආසාදිතින්ගේ වාර්තා වීමේ මේ මත පදනම්ව සිදු වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරනවා preliminary evidence මූලික මට්ටමේ සාධක පරීක්ෂා කරමින් මේ වනිට ඒ සම්බන්ධ කටයුතු සිදු කරමින් බව. limited reduction of neutralization by antibody ප්‍රතිදේහ හරහා මේ යථා තත්ත්වයට පත් කර ගැනීම කියන කාරණය අභියෝගාත්මක තැනකට ගමන් කරමින් තිබෙනවා. මේ B1617 වෛරස ප්‍රභවය වේගයෙන් ලෝ පුරා පැතිරෙමින් පවතින මොහොතකයි අප සිටින්නේ. බිලියන 1.35ක් වුණු ඉන්දියානුවන්ගේ ඛේදවාචකය වන්නේ දවසට ලක්ෂ 3-4 ආසාදිතින් වාර්තා වන තරමටම ආසාදිතය පහර දීමයි. විශේෂයෙන්ම අග්‍රම නගර වූ නවදිල්ලිය, ඒ වගේම මුම්බායි මේ කියන සෑම නගරයක්ම මේ වනට පවතින්නේ වසංගතයේ බරපතල ප්‍රහාරයට ලක්වීමත් එක්ක. WHO found that resistance to the acceleration of COVID-19 transmission in India had several potential contributional factors, including increase in the proportion of cases SARS-CoV-2 variant with the potentially increased transmissibility. මේ වෛරස ප්‍රභවය වේගෙන් පැතිරෙන්නට හේතු සාධක වන්නට ඇත්තේ මීට දින කිහිපයක වකවානුවකට මත්තෙන් පැවතුණා වූ ඉන්දියා සුවිශේෂී දේශපාලනික ක්‍රියාවලිය. මේ නිසා රැලි පැවතුණා, මුකාවරණ නැතුව ජනතාව ඒක රාශි වුණා. මේ නිසා තමයි මේ කියන ඛේදවාචක ඇති වුණා කියන දේ විශේෂයෙන් සඳහන් බරන්නේ. End of the April B1617 and B1672 accounted for 21 and 7% respectively in all sequence numbers of samples of India. මෙන්න ඉන්දියාවේ ඛේදවාචකය මේ වන විට ඉන්දියාවේ sample ප්‍රතිශතාත්මකව පරීක්ෂා කරද්දී හැම එකකම එවැනි ආකාරයේ තත්ත්වයක් මතුවෙමින් පවතිනවා. මීට අමතරව වෛරස් ප්‍රභවයන් විශේෂයෙන් පැවතුවා including B117 which was detected in UK එයද ඉන්දියාව තුළ ප්‍රචලිත වීමක් සිද්ධ වෙලා තිබෙනවා. මේ තමයි සැබෑ සත්‍ය බවට පත්වන්නේ. එනිසා ඔබගේ ආරක්ෂාව ඔබ තහවුරු කළ ගත යුතුයි. අද දවසේදී අපට ලැබුණ ඇතම් රෝහල්වල රෝගීන් සිටින ආකාරය, ඔවුන්ට ඇඳන්වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ඔවුන්ට රැඳී සිටින්න තැනක් නැහැ, මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ කාල වකවානුව ඇතුළතදී අප දකිනවා විවිධාකාරයේ ව්‍යාපෘති බෙහෙත් නිෂ්පාදන ක්‍රියාවලින් දැතුණු ශ්‍රී ලංකාවේද කරාපිටිය වදුටුවා. ඒ කියන තත්ත්වයේ වගේම ධම්මික පැණියේද මහතා මේ කියන සියලු දේවල් අදාළව තහවුරු කරන්නට අවශ්‍ය කමිටු තිබෙනවා. ඒ කමිටු වලට ගොස් ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක ක්‍රමය සාර්ථකද අසාර්ථකද කියන කිවිමේ හැකියාව පැහැදිලිවම පවතිනවා. ඒ නිසා මේ සියලුම දේවල් පිළිබඳ හොඳින් අධ්‍යයනය
ග්‍රහණය කරමින් අප ජීවත් වී යන්න අපගේ විශ්වාසයයි. ඒ නිසා වෛරසයේ රටවල් 44කට පැතිරි ඇති විට ගි ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලකදී හමු වුණා එම වෛරසය සහිත ආසාදිත පාර්ශවයක්. මේ නිසා මේ වන විට තව දුරටත් කොයිතරම් දුරට මේ ව්‍යාප්ත වී ඇද්ද යන්න පැහැදිලි ප්‍රශ්නයක්.